මව්බිම පුවත්පත ප්‍රමුඛව කියන මේ පුවතට අපි අවධානය යොමු කරමු. පිල්ලයන් ඇතුළු නැගෙනහිර කණ්ඩායම් කිහිපයක් අතේ ගිනි යවි. ඊරෝස් නායක ප්‍රභා හෙලිකරයි කියලා ලක්ෂ්මී ජයකොඩි අපට කියන වාර්තාව. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක පිල්ලයන්ගේ කණ්ඩායම් සතුව නීති විරෝධී ආයුධ තොග පවතින බවත් එම ආයුධ තොග සොයා දීමට තමාට හැකි බවත් ඊරෝසි ඊලාම් විප්ලවීය ශිෂ්‍ය සංගමේ සංවිධානයේ නායක ආර් ප්‍රභා පවසනවා. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක බව කියන අල්ෆතා අබුජයත් හා ජයත් යන කණ්ඩායම් සතුව පවතින නීති විරෝධී ආයුධ තොගද තමන්ට සොයා දිය හැකි බව සඳහන් කළා. ඊරෝස් නායකයා පැවසේ තම කණ්ඩායමට රජයෙන් පිස්තෝල 10ක් සපයන්නේ නම් එම ආයුධ සොයා දෙන්නට පුළුවන් බවයි. දැන් මේ කියන්නේ මේ දැන් ඔන්න චන්දේ කාලෙට අපි දන්නවා එක එක බලවේග නැගිටිනවා ඒ වගේ කතා එනවනේ. දැන් මෙතනදී කියන්නේ මොකක්ද? ඊරෝස් නායකයා කියනවා තමන්ගේ කණ්ඩායමට රජයෙන් පිස්තෝල 10ක් සපයනවා නම් මේ අර ආයුධ හොයලා දෙන්න පුළුවන් කියලා. දැන් අපේ රටේ ත්‍රිවිධ හමුදාවක් තියෙනවා. එතකොට නීතිය හා සාමය ආරක්ෂා කරන්න පොලිසිය ඉන්නවා. ඉතින් ඒ වුණ අතේ මේ සියලුම බලතල මේ ආයුධ හැමදේම තියෙනවා. එහෙම බැරි එකක් මේ අයට පිස්තෝල 10ක් දුන්නම කරන්න පුළුවන් වෙයිද? මඩකලපුවේදී පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවමින් තමයි ඔහු මේ ඉල්ලීම කරලා තියෙන්නේ. නැගෙනහිර පළාතේ නීති විරෝධී ආයුධ තියෙනවා. මේ ආයුධ සියල්ල සොයා දෙන්න අවශ්‍ය නම් ඊරෝ සංවිධානයේ වන අපේ සංවිධානයේ සමාජිකයන් 10 දෙනෙකුට පිස්තෝල 10ක් සපයා දෙන්න. එවිට මම මේ ආයුධ සියල්ල හොයා දෙන්නවා. අල්ෆතා අබුජියාත් ජයදා පිල්ලයන් කණ්ඩායම යන මේ සියලු කණ්ඩායම් කැඳවා සොයා ඒගොල්ලෝ සංගවාගෙන සිටින ආයුධ හොයලා දෙන්න පුළුවන්. දැන් මේ ඔවුන් ඒ අතරේ තවදුරටත් කියනවා මේ සිවනසිතුරේ චන්ද්‍රකාන්තනේවත් පිල්ලයන් දැන් පොතක් කියලා තියෙනවා. දැන් ඔහු පහුගිය දවසක මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොතක් කියලා දීලා තියෙනවා. ඉතින් දැන් ඒ ගැන කියනවා. දැන් ඔහු බන්ධනාගාරයේ ගත වෙලා ඉන්නකොට මේ ජෝසප් පරරාජසිංහම් ඝාතනයට මේ සැකපිට. එතකොට දැන් ඔහුට හම්බ වෙලා තියෙනලු පිල්ලයන්ගේ සමාජිකයන්. ඒ නිසා ඔහුට ඒ සම්බන්ධ මේ සම්බන්ධතා තියෙනවා. ඇයි ඒව ප්‍රශ්න කරන්නේ නැත්තේ කියලා කියනවා. ඉතින් කොහොම වුණත් ඉතින් හරිම වැඩේ තමයි මේ පොලිසියට හමුදාවට ඒ හැම දෙයක්ම ඉඳිද්දි මේ නැගෙනහිර කණ්ඩායම් කීපයක් මේ අතේ තියෙන ආයුධ ටික හොයලා දෙන්න ඊරෝස් මේ කණ්ඩායම කියනවා තමට පිස්තෝල 10ක් දුන්නොත් කරලා දෙන්න පුළුවන් කියලා. ඒ අතරේ ඔවුන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලත් අගය කරමින් කතා කරනවා. Dasatha News ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.